මයිපදුනේ අනුවේ මේ ඒ කායක මං හිතන්නේ කම්පැනිට හොයාගන්න බැරි තරම් දිය වුණ තාති හොදලා චැසි ඉතරයි තුරු බොඩි ඔක්කොම හේදිලා ගියා මට නහර පිනා යනවා මට සිරිත් කියුණා මට මස් උද්දක්වගෙනේ කුරක්කම් क्वालिटी किया सुपीरि हाय गाइस वेलकम टू संगीत व्लॉग्स अद වෙනස්ම කෑමක් මේක කියපු ගමන් අම්මේ නියන් එන සද්දෙ මොකද්ද කියන්නේ මේක නම කියපු ගමන් එන සද්දෙ නිකන් අස්සේගේ සද්දෙ කොහොමද එන්නේ ඩක්ඩක් ගන්න නෑ අස්සෝ අස්සේ සද්දාලින මට තේරෙන්නේ නෑ මේ මං කියුවේ අර දුවන කොට තියෙනවා ආ දුවනද ඩක්ඩක්ස් කරනවා රයිට් ඉතින් මේ අද අපි හදන්න යන කෑම හරිම විශේෂයි සහ අපි ගොඩක් වෙලාවට දැන් උත්සාහ කරනවා අම්මී මමයි මේ පෝෂණය සම්බන්ධව හොඳ දේවල් හැම වෙලාවෙම දෙන්න නේද අම්මී වගේම පැරණි අපේ පැරණන් කාපු ආහාර වර්ග දෙන්න අලුත් ආහාර වගේම ඔව් අනිවාර්යෙන් ඉතින් මේ දේවල් සමහර වෙලාවට ගොඩක් දෙනෙත් දන්නේත් නැහැ අලුත් පරපුරේ ළමයි ගොඩක් වෙලාවට දන්නේත් නැහැ මේ කැමජා දන්නේත් නැති නිසා කන්න හොරයි ගොඩක් වෙලාවට රයිට් අම්මී මොනවද අද මේ හදන ජාතිය තියෙන්නේ ගමේ ගිහිල්ලා කොල්ලු ටිකක් ගෙනාවා ඉතින් ඔයාලට මේක පෙන්වන්න හිතුණා මේක හරිම ගුණ කෑමක් දැන් කොල්ලු කියපු ගමන් වීඩියෝ එක තියලා දුවන්න එපා වීඩියෝ එක මුලින් ඉඳන් අගට බලන්න හේතුව ඔයාලා හිතන විදිහ නෙමෙයි මේ කෑම එක හදන්නේ සහ මේ කොල්ලු වල තියෙන ಗುಣ දැන් හිතන්න එපා මේ අස්සයන්ට කන දෙන කෑමක් කියලා අපි හැමෝම පොඩි කාලේ අහලා තියෙන අස්සයන්ට කෑමක් විදිහට මේ කොල්ලු දෙනවා කියලා ඇත්ත ඇයි දන්නවද එහෙම බටහිර රටවල මේ කොල්ලු අස්සයන්ට දෙන්නේ මේක ඉතාම ශක්තිජනක ආහාරයක් නිසා ඉතින් අස්සයන්ට ඒක දෙන්නේ ඒ නිසා නමුත් මේක අස්සයෝ කවදාවත් කැලරි ප්‍රමාණයක් තියෙනවා ඔව් කැලරි කියන්නේ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා ඔව් ඉතින් හොඳ ಗುಣ තමයි මේකේ තියෙන්නේ හැම වෙලාවෙම අනිත් එක තමයි මේක ගොඩක් ලෙඩ රෝග වලට හොඳයි ගොඩාක් ලෙඩ රෝග වලට හොඳයි විශේෂයෙන් කියන්න ඕනේ ඔසප් වීම අක්‍රීයතාවයන් තියෙනවා නම් ඒවා අක්‍රමවත් නම් ඒවා නිරෝගී කරගන්න මේක ඉතාම වැදගත් කියලා කියනවා මේ සහ තම්බල වතුරත් පොනවනේ ඔව් මෞකිරි වඩන්න මෞකිරි දෙන අම්මලටත් මේක හොඳයි කෑමක් කොල්ලු කියලා කියන්නේ සහ තවත් එක කාරණාවක් මේ කොල්ලන්ට හරියට තියෙන ප්‍රශ්නයක් මේක මටත් තිබ්බා. ඉතින් මම ඒකට දැන් ඒක කරන්න පුළුවන් දේවල් ගොඩක් කරගෙන යනවා. ඒක කරන දේවල් මම ඉදිරියට කියන්නම්. මේක මුත්‍රා ගල් හැදෙනවා නම් මුත්‍රා ගල් රෝගීන්ට බොහොම වැදගත් කෑමක් මේ කොල්ලු කියන්නේ මේකේ කොල්ලු ඩ්‍රින්ක් එකත් ඉතාම ගුණයි කැඳ එක කොල්ලු කැඳ හදන විදිය පස්සේ කියලා දෙන්නම්. අද අපි කොල්ලු හදන්නේ කොහොමද? ව්‍යංජනයක් හදන්නේ පුතේ. මේ කොල්ලු ව්‍යංජනේ හදා ගන්න පුළුවන්, බත් කන්න හදා ගන්න පුළුවන් ටිකක් උකුවට. එහෙම නැත්නම් දැන් අපේ පැරණෝ නම් යැමි ජනතාව හැදුවේ මේ තලප කන්න පොඩ්ඩක් විදියට. කොරක්කම් පිට්ටු කන්න. ඒ වගේ තමයි මේගොල්ලෝ ඒගොල්ලෝ මේවා නිතර කෑවා. වවාගෙන කෑවනේ. ඒකනේ ඒගොල්ලන්ට ශක්තිය. ඉතින් කොල්ලු එහෙම කාලා තමයි අපේ දසමහා යෝධයෝ එහෙම හොඳට මේ ෆයිට් කරන්න නැත්තේ. රක්කම් කොල්ලු කෑවා කොහොමද? ශක්තියනවද නේ අනිවාර්යෙන් ඒකේ වෙනම ගැම්මක් තියෙනවා ඇත්තටම කොල්ලු කාලා බලන්න සතියක් විතර කනකොට අපි පරිප්පු හැමදාම කනවා වගේම වේලට කොල්ලු එකතු කරගන්න පුළුවන් නම් ඒකේ වෙනස ඔයාලට තේරෙයි ටික දවසක් ගියාට පස්සේ රයිට් අම්මි ඉතින් කතාබහ අතරතුර අපි වැඩේ යනවා කොල්ලු ටික දරාගත්ත මුලින්ම මේ මොකද මේ වැඩි එකතු වෙන්න පුළුවන් අපි ගමේ ගිහිල්ලා එනකොට මේ හොඳ කොල්ලු ටිකක් හම්බුණා ඉතින් මොකද අම්මි ගමේ ගිහිල්ලා එනකොට මේක දාගෙන ආවේ සීට් එක උඩ මෙහෙම එලාගෙන ඉතින් වැඩි එකතු වෙන්න පුළුවන් නේ විශේෂයෙන්ම ගමේ ගිහිල්ලා එනකොට මේ ගුණ ආහාර වර්ග අර ගඹුල්ල පැල්හෙර හරිය තියෙනවා ඉතින් අරන් එනවා අපි අලුත් දේවල් මේ එකතු මේ මිශ්‍ර කරපු නැති දේවල් කුරක් කම්පිටි එහෙම හැම නගරෙකම වගේ මේවා විකුණන්න තියෙනවා. ඉතින් ගෙනල්ලා මේක හදලා කාලා බාන තමන්ගේ ආදරණීයන්ට දෙන්න, ඔවුන් රැකගන්න, ඔවුන්ගේ ලෙඩ රෝග අඩු කරගන්න ගොඩාක් වටින් අන්න හරි. ඉතින් ගොඩක් වටින කෑම රයිට් බලමු. මේ මම මේ කොල්ලු ඇට ටික මුලින්ම ගරා ගත්තා. කොහොම ඉන්නා මේ මං පෙන්න ගන්නම්. මේ පුතේ මම මේක ගරා ගත්තා. ඊට පස්සේ අපි මේකේ වතුර ටික හොඳට පෙරා ගන්න ඕන. කිල්බට් උක දාලා පෙරා ගන්නත් පුළුවන්. අපි
අපේ හුරු තියෙන නිසා මම අතින් පෙර ගන්නවා. රයිට්. ඊට පස්සේ මේක බැද ගන්නවා ටිකක් පුතේ. හ්ම්. බැද ගන්නවා. ඔව්. බැදගෙන. ඉතින් මේ තෙත ස්වභාවය තියෙන තෙත ස්වභාවය යන්න බැදගෙන ඊට පස්සේ කුඩු කර ගන්න ඕන. කුඩු කරගන්න. ඔව් කුඩු කරනවා කියන්නේ ගොඩාක් පිටින්න නෙවෙයි. කෑලි කෑලි හිටින්න කුඩු කරගන්නවා. මේ විදිහට මුං ඇටත් තියෙනවනේ. රයිට් රයිට්. පොඩි පොඩි. මං ගැන කතා වුණාද? නෑ කොල්ලු ගැන කතා. ආ මේක මිසක් කොල්ලු ගැන කතා වෙනවා කියන්නේ ඒක නම. ආ කොල්ලානේ අපේ ගෙදර. මේ ඉඳන් ඉන්නේ යා කොල්ලා කියන්නේ. එනවා කරගෙන යනවා. තාත්තිය කොල්ලා වගේ දිනලා තියෙන අම්මි කොල්ලු දිලා තමයි. සෙට් එකක් දාගෙන ඉන්න. ඒක කෑවම ඔයා කොල්ලා වෙනවා. जव्याला करना धर लिपि අපි දෙත පිටින් මේක දා ගන්නවා නේද අපි මේක මේ විදිහට මම එකක් මේ බෙදලා නිකන් කුඩු කරලා උයන් කමයක් තියෙනවා මොනවද මුං ඇට ආ මුං ඇට हदान මම කියලා දෙන්න. මේක පුතේ මේ කොටා ගන්න බැරි කරන්න පුළුවන් කිය. එහෙම නැත්නම් ඔය ගල්වංගලියක් එහෙම ගෙදර තියෙන අයට කොටා ගන්න පුළුවන් මේක දාලා. මේ ගොඩාක් පිටි කරලා කොටා ගන්න. සැරයක් ගහුවාම කෑලි වෙනවා. වැඩිලා ගත්තහම. මේ ගන්න ගත්තහම ඇති. ඇති. अनिवार्य Thank you.
අන්මුක තත්තේ මේක දැන් අපිට ඇති ගන්න බැදිලා තියෙනවා පාට වෙනස් වෙලා अम्मी को නැති කෙනෙකුට මේ ගල් වංගෙඩිය දාලා පොඩ්ඩක් කෑලි කරලා ගන්න පුළුවන්. අපිට අපිට තියෙන දී වංගෙඩියක් මෙන්න. තාම ගල් වංගෙඩියක් සපයා දෙන්න බැරි නම් අම්මිට ඒක ඉතාම ඉක්මනින් සපයා දෙනවා මම. එතකොට සපයන්න මතක් වෙන්නේ කේවත් මම මේ කොටගෙන ඉන්නම්. රයිට් අම්මි එහෙනම් අනේ පුතේ ඒ අතරේ මට කියන්න ඕනේ මේ කේක දුවේ කර්ම දුවේ මට කෑක්ක් කියලා තියලා මේ තැන් කීපයක්ම එයා මේ මෙන්න මේ ව්‍යාපාරේ පටන් අරන් තියෙනවා. ඉතින් මං සුබපතන යාට ලොකු ව්‍යාපාරිකාවක් වෙන්න ලැබෙන්න කියලා කුංචේට පටන් ගත්ත ව්‍යාපාරි මට තෑගු පුතේ වටිනා පුතේ මට හරි වටිනවා මේක මහ මිරක් වගේ ඔයාගේ ව්‍යාපාරි දිනෙන් දිනම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒප්‍රන් එකක් නේ ඔව් ධර්ම දියුණු වෙන්න ඕන යමක් කරගෙන උත්සාහයි ඉතින් හොඳයි හොඳ උත්සාහය වයි තමි නේ ඒනංගටත් thank you so much කියනවා right ඒනම් අපි කොටාගෙන යමු අපි කොල්ලු ටික කොල්ලු ටික right මේනේ හරියට ක්‍රොස් ඕවර් එකක් වගේ නිකන් පරණ කුස්සිය අලුත් කුස්සියයි මේ බලන්න මේ කෑලි කොටලා තියෙන්නේ ගොඩක් උඩු වෙන්නේ නැති වෙන්නේ කොල්ලු දහන්නේ ගණේ ටයිපේ ඉන්නේ. ඔව් දහන්නේ දහන්නේ. දහන්නේ දහන්නේ. කොළු කෑම ඝන දාන්නේ නේද දන්නේ? නෑ ශක්තිය මේක කොච්චර ලෙඩ රෝග වලට හොඳයිද? අර බකු ගඩුව වල ගල් හැදෙනවට එහෙම හොඳයි. අපි කියන්නේ ගල් කිවි දෙන මව්වරුන්ට දෙන්න හොඳයි. ඒ කියන්නේ බකු ගඩුව වල ගල් තියෙන ඒවා ලොකු වෙලා හොඳට වෙනවා. මේ වැදෙනවද? නෑ ලෙඩේ. ගල් දිය වෙලා යනවා. ඔව්. ඇඟට ලොකු ශක්තිය කියන්නේ ඒක නිසානේ අර අස්සෙන්ට එහෙම ආහාරයක් විදියට දෙන්න පුරුදු වෙලා තියෙන්නේ නේද? දැන් මොකද්ද ඔය උයන්නේ කොල්ලු ඉරට උයනවාද මිරිසට උයනවාද මොකද්ද ඔය ක්‍රමී? ඉරට උයනවා වෑංජනය මේක. මේක ඔන්නම් ටෙම්පරාදු කරලා ගන්නත් පුළුවන් අවසානයේ. තමුන්ට තෙල් කන්න කමක් නැත්තම් ගන්න පුළුවන්. ඔයාලා ආස මේක කිරට උයලා ගන්න රසයටනේ. කිරෙන් හින්දුවත් නැහැ රස. කිර හින්දුවන්නේ තාත්තා මේ බත් කන්න. හොඳද? තලප කන්න, ඒකට පිට්ටු කන්න වගේ වට හදන්නේ හොද්ද තියලා. ඒ ඉස්සර ගම්මලේ හොගුතේ ඔය මේ දකුණු පළාතේ දකුණු පළාතේ උදවිය මේ හරි ආශ්‍රයිනේ කුරක්කන් තලප කන්න. ඒගොල්ලෝ කුරක්කන් තලප කන්න හදනවා මේ ආනම කියලා එකක්. කොල්ලු ආනම කියලා එකක්. ආනම. සමහිත කොල්ලු ආනම කියන වචනෙන් අදහස් කරනවා ඇත්තේ කොල්ලු මාළුව කියන එක වෙන්නේ නැති. ආනම කියන වචනේ ආනම කියලා තමයි කියන්නේ. දකුණු පළාතේ රාවිනික වචනයක්. ඔව්. පුරක්කන් තලපතන්නේ මම මේකට පුතේ ඔන්න රම්පේ කොළ කෑල්ලක් දැම්මා කරපිංච දැම්මා ලොකු පොඩ්ඩක් ආපහු කිය මම්මි මොනවද දැම්මේ රම්පේ කොළ කෑල්ලක් දැම්මා කරපිංච දැම්මා සේරාලේ කෑල්ලක් දැම්මා එතකොටම ලොකු ලුණු කපලා දැම්මා මේක දැම්මේ මගේ ක්‍රමයට මං හදන්නේ right එක එකන එක එක විදියට හදනවා අනිවාර්ය මං අද ටිකක් මේ පොඩ්ඩක් මස් මාළු වෙන ගතියක් ගන්න තමයි හදන්නේ තර කණ්ඩාසය දෙනවා කන්නේ කියක් වෙනවා ඔව් නැත්නම් ඔයාලා වැඩි ළමයි ඉතින් ආස නැහැනේ දේශීය දේවල් දැන් නැති වෙගෙන යන්නේ අපාවයට ගිහිල්ලා නේ තියෙන්නේ මේක කලි දානවා මේක පස්සේ දාන්නේ තක්කාලි නැත්නම් සීමල ටිකක් දාන්න පුළුවන් කැමති තක්කාලි කන්න කැමති නැති කෙනෙක්ට අඟුල් රසය ඉන්න ඔව් රස පොඩ්ඩක් එන්න සහ සීමල වලින් ගුලිය කුටි තියෙනවා රස කරගන්න තමයි මේක එක මේ අමු මිරිස් කපලා දැම්මා පුතේ අර පිංච දැම්මා කොල්ලු කොල්ලු ගහන මේ කොල්ලු ගහන කොල්ලු කමුකු ඉතින් හැමදාම උදේට බොන්නත් පුළුවන් නේ මේ කිරි කිරි බොන වෙලෙ පුතේ දැම්මා මේ ටික කපලා දාගෙන ඉවරයි පහේ ටික මම අඹරලා ගන්නේ මේක අඹරලා මම ගත්තට ඉතින් ඕන කෙනෙකුට කුඩු දාලා උයා ගන්න පුළුවන් ලෑස්ති කරගෙන මම මේ ටික බැද ගන්නවා මම මේකේ හරි ගැස්සගෙන තියෙනවා කුරුඳු පොතු කෑල්ල කහ කුඩු උළුහාල් පහේ කුඩු මිරිස් කුඩු ගම් මිරිස් අබ
එන සල්ලටයක් කරඹු දැක්ක. මේ ටික මං චුට්ටක් බැද ගන්නවා. බැද ගන්න. හරි. දැන් කරඹු නැටි කියලා නේ අපි කියන්නේ. ඔව්. දැන් අම්මගේ කරඹු නැට්ටක් දානවා. දැන් ඒකට කරඹු නැටි කියන જાතිය දානවාද? ඇත්තටම කරඹු වල නැට්ටක් දානවා කියන්නේ. ඉතින් මගේ ප්‍රමා මේ උයන ප්‍රමාට එකක් ඇති නිසා ඒක වචන. ඒක වචන. එකක් ඒක වචන. නැට්ට. නැට්ට. නැටි කිව්වහම බහුවචනනේ. ඔව්. කීපයක් දානවාද නැටි කියලා කියන්නේ. ඉතින් මේ අතරේ මතක් කරන්න ඕනේ තාත්තිගේ නිර්මාණ සෑහෙන රසවින්ද ඔයාලා මේ වෙනකොට මම හිතන්නේ අවුරුදු දැන් බර ගානක් තාත්තිගේ නිර්මාණ රසවින්ද ප්‍රහසන වීඩියෝස් බැලුවා ටෙලි ඩ්‍රාමාස් බැලුවා ඉතින් ගොඩාක් දේවල් රසවින්ද තාත්තිගේ නිර්මාණත් එක්ක අලුත්ම නිර්මාණත් එක්ක එකතු වෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සුරංගි මසුරං කියලා YouTube channel එකක් තියෙනවා තාත්තිගේ YouTube channel එක ඉතින් එයාගේ මේ ප්‍රහසන වීඩියෝස් ඒ කියන්නේ මේ කොමඩි ඔයාලට බලන්න පුළුවන් රසවිඳින්න පුළුවන් ප්‍රශ්නයක් තියෙන වෙලාවට බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ දවස්වල මේ රටේ පවතින කොරෝනා තත්ත්වයේ හින්දා ඇත්තටම රටේ ඇත්තටම අපේ සහෝදර ජනතාව ඉන්නේ ඇත්තටම කියනවා හිතේ අමාරුයි ප්‍රශ්න ගොඩක ඉන්නේ පීඩාවේ ඉතින් මේ පීඩාව පොඩ්ඩක් මේ ස්ට්‍රෙස් එක පොඩ්ඩක් අරගන්න පුළුවන් ඊළඟට සුරංගේ මසුරම් බලන්න අනිවාර්යෙන් රයිට් සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා පාරක් දෙන්න ලයික් කරන්න රයිට් අම්මි අපි බදගම එහෙනම් ඔව් පුතේ මම දැන් මේ තාච්චිය ලිපි තියාගෙන පොඩි තාච්චිය එකට මම මේ සියලුම කලමනා ටික දාගන්න සියලුම කලමනා කලමනා කියන්නේ මේකේ තියෙනවා ආයෙ මතක් කරමු අම්මි කහ කුඩු තියෙනවා තුන පහක් කුඩු කුරුඳු ගම්මිරිස් මිරිස් කුඩු මිරිස් කුඩු අබ ගම්මිරිස් තුන පහක් තියෙනවා නේද ඔව් තුන පහ කහ අබ ගම්මිරිස් කුරුඳු පොත්තක් එනසල් වැටය තරම්බු නැට්ට උළුහාල් ටික රයිට් මේවා අඹරලා ගන්න වෙලා යනවා කරදරයි කියලා හිතෙනවා නම් කුඩු වලින් දාලා ගන්න රස පොඩ්ඩක් විතර වෙනස් වෙයි රස නැතිනේ මේක මේක හැදුවේ ඒක ඔයාලා හොයන්නේ පහසුව නම් ඔයාලට පුළුවන් එක් කරගන්න මට මේ එක්කනේ දා තිබ්බ මැසේජ් එකක් අම්මි මේ යාළුවෙක් මේ YouTube සංගීත vlogs බලන මේ අම්මිට පින් සිද්ධ වෙන්න ආපෝ අපේ ගෙදර මිරිස් ගල හොදලා දෙන්න උනාකෝ වයිෆ්ට මොකද මෙච්චර දවසක් මල් පොට්ටියල තියද්දි මිරිස් ගල ඔව් ඔව් මන් දැක්කා මේ අම්මිගේ කුස්සිය දැකලා මේ අපේ ගෙදරට දැන් ලස්සන කුස්සියක් හදාගෙන යනවා කියලා දරලිපේ උයන්නේ ඔව් ගොඩක් අය මේ කුස්සිය ෆොටෝස් ඉල්ලලා තිබ්බා මේ විදිහට කුස්සියක් හදන්න ඕනේ කියලා ඉතින් හරිම සන්තෝසයි තාත්තා ඒක පෙන්නවා තාත්තා අරක ටැග් පෙන්නවා ආපෝ තාත්තා හරි ආසවුනේ මේ පුංචි දුවෙක් මේක හදලා තියෙන්නේ සඳුනි කියලා දුවෙක් මේක එවලා තිබුණේ වානියා අම්මට මේ ඒප්‍රන් එකක් කියලා. එයාගේ ව්‍යාපාරය අර බලන්න අම්මගේ ඒප්‍රන් එක රාත්‍රි ලස්සන නැද පිටි. දැන් 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 රයිට්. හරි අම්මි මොකක් තත්ත්වයේ අපි තුන පහ ටික නම් බැදගෙන ඉවරයි. මං කල හොද ගන්නවා පුතේ දැන්. රයිට්. ගල මං ඉසිදු කරලා තියෙන්නේ මට හිතට මන්දි ගන්න විතර. ටිකක් කෝතද ගැත්ති නැත්තම් උල්ලා උල්ලා ගේ තාටි කාටික හොදනවා ගේ තමයි තාටි දිය වෙනකන් හොදනවා ඒක නම් අනිවාර්යෙන් කියන්න ඕනේ අම්මි මතකයි අපේ ගෙදර පළවෙනිම කායක 31 ශ්‍රී නිසාන් බ්ලූබර්ඩ් ඩට්සන් එකක් මේ ඒ කායක මං හිතන්නේ මට වඩා පරණ නේද තාටි අවුරුදු 2000 ආදරේ නිතරම ගමනක් ගිහින් ඇවිල්ලා ඉවරලා කාර් එක අතරම හොදනව නේද හොදලා ඊට පස්සේ ආයෙ ගමනක් යනව නේද කාර් එකේ එන්ජින් හරි ස්මූත් වගේ තේරෙනවා හොදන එකයි එන්ජින් අතර කිසි සම්බන්ධයක් නැහැ නමුත් තමුන් නිකන් හරි සැහැල්ලු තැනක ඉන්නා වගේ තේරෙනවා මේ කාර් එකත් නිකන් හරි ශනීපයි වගේ තේරෙනවා ඒ හේදුවට පස්සේ සමහර මනසත් එක්ක ඒ පිරිසුදු කමට පුරුදු වෙන්න ඕනේ ඔය හැම වෙලේම සර්විස් එකට යන්න ඕනේ නැහැ ගෙදර ඔක්කොම මට නම් ප්‍රෙෂර් ගන්න එක වැකියුම් ක්ලීනර් එකේ ඔක්කොම ගෙදර තියෙනවා හැබැයි එමෙතිදිත් මාත් කාර් හොදන තැන් වලට යනවා
හැබැයි මහන්සි වෙලා පොඩ දඩිය දානත් එක මරු වැඩේ කාර්යෝදනේ. හ්ම්. දැන් ඒ විදිහට ඔයාලට වාහනේ ට්‍රබල් එකක් තියෙනවා නම් කරන්න ඕන හොඳම දේ ටෙක් කෙනෙක් වාගෙන යන්න ඕනේ. වාහනේ හොදන්න ටක් ගාලා ලෙඩ දුක්කෝ සුව වෙනවා තාත්තේ. අම්මෝ. මම අතර මේක මම නම් අද්දුරු දෙයක් කාර් එක හේදුවට පස්සේ ඒක යන්න හරි ආසයි. මම අනිවාර්යෙන් තමන්ට පෙරලා ආදරය කරන්න ඕනේ. ඒක යන්ත්‍ර සූත්‍ර වුණත් නේද තාත්තේ. පල දෙන්න. පල දෙන්න නම් රයිට්. මේ දැන් අපි බැදගත්තු ටික තමයි මේ අබර ගන්නෙ නේ අම්මේ. ඔක්කොම කර වෙන්න බැදගන්නේ නැහැ. ටිකක් කට් කරගෙන වගේ තමයි බැදගන්නේ. මේ පැත්තට නැති විදිහට. මේකට මම පුතේ සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු. සුදු ලුණු මම අනිවාර්යෙන්ම දානවා මේකත් දුන්නම මොන දෙයක් නේ. සුදු ලුණු කියන්නේ නියම කෑමක් තමයි. ඔව්. සුපිරි කෑමක්. මම ව්‍යංජනයක් හදන්න පුළුවන් මම මේ දවස්වල කරන්න. ඒක දාන දෙන්නකොට සුදු ලුණු මාළු අක්කේ මොයාලා දෙන්න පුළුවන්. ඔනේ හරි බෙන්සිද වලට. සම්පතකින් ඉවරයි පිටේ. මම මේක දැන් එකතු කරගන්නවා කොල්ලු එකට. නමේ ගුලිය. ගුලිය එකතු කරනවා. දැන් මම ගලත් හොදට මිරිස් වතුර ටිකක් ගන්නවා. ආ. ගලිතුරු වෙනවනේ සෑහෙන ප්‍රමාණයක්. මම අච්චියම ගින්දර මේක දෙකල තියෙනවා. ගල හොදල් ගන්න විදිහ. සුදු අච්චිය. ගොඩක් අය සුදු අච්චිය මේ කෝකෝ කියලා හදලා තිබුණා නේ අච්චියම ගියා පාළුයි මට පුතේ. ගාම කියන්නෝනේ ගොඩාක් දෙනෙක් මගේ සින්දුවක් කිල්ලලා තිබ්බා සංගීතය සින්දුවක් කියනවා කියන කියලා මගේ පළවෙනිම song එක හිත මගේ දැන් release කරලා තිනවා මගේ YouTube channel එකේම සංගීත් vlogs ඇතුලේ හිත මගේ කියන song එක තාති මම හිත මගේ කියලා පෙන්න තාත්තේ කියන ඉදිරි තාත්තේ කියන්නේ හිත මගේ අකීකරු ගඟ වගේ නෙවෙයි හිත මගේ Amazon ගඟ වගේ කියලා තමයි තාත්ති කියන්නේ. ඉතින් තිල්න රුණුගේ අය තමයි මේක මියුසික් කළේ රචිතා වාකිෂ්ඨ තමයි මේකේ පද රචනය. වාසව බදුගේ තමයි මේකේ මියුසික් වීඩියෝ එක කරන්නේ. මියුසික් වීඩියෝ එක. බරපැන දරුවේ කවුද කියන්නේ? ආ ප්‍රොඩියුසර් ඇවිල්ලා මේ ඉන්නේ. තාත්තිගේ බලවත් උමනාට තමයි මේ සින්දුව කළේ. ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලා ඔක්කොගෙම ෂෙයා කරන්න ලයික් කරන්න සපෝට් එකක් දෙන්න මේ සින්දුව ඔයාලා රසවින්දා නම් ඒක තමයි මල් ලබන සතුට සහ ඒක තව කෙනෙක් මුමුණවන නම් ඒක තමයි මල් ලබන ලොකුම සතුට තව තියෙනවා ඔයා කියපු සින්දු තව තියෙනවා ඒවත් බලමු ඉස්සරහට ඉතින් හිත මගේ දැනට රසවින්දින කියලා ඔක්කොගෙම ඉල්ලා සිටිනවා අත හොදන ලෙඩි තෝදන එක ලෙඩක් කරගත්තා නම් ඒක ඉතාම හොඳ ලෙඩක් මේකට පුතේ මම දැම්ම ලුණු එකතු කරන්නේ නැහැ මොකද තැම්බෙන්න හොර වෙයිද දන්නේ නැති නිසා මම ලුණු මේක තැම්බෙනකොට එකතු කරගන්නවා දැන් අපි අඹරගත් එකයි හොදගත්ත ගල හොදලා ගත්ත මිරිස් වතුර ටිකයි එකතු කළා මේ කොල්ලු ව්‍යංජනෙට එකතු කරගන්න ඕනේ යමි දැන් මේක මිරිස් වතුරෙන් මම තඹ ගන්නවා ඕනේ කැමති කෙනෙකුට පුළුවන් මේක දිය කෙරෙනොත් තඹ ගන්න. මම දිය කිරි මිටි කිරි එකට ගත්තේ අද මිරිස් වතුරෙන් තඹ ගන්නවා. රයිට්. ඉතින් එකට. මම පුතේ මේක තැම්බෙන්න ප්‍රමාණවත් විදිහට වතුර දා ගන්නවා. මේ එක වෙලෙ මුඩට හිටින්න තමයි ටිකක් දාගත්තේ. රයිට්.
ඉන්දර සපයන්න තාත්තා එන්න. ඉන්දර සපයන්. ගිනි දෙන්න. ගිනි දෙන්න නම් එපා. ගොඩ දෙනෙක් කියලා තිබා මේ අම්මිට මේ විසල් එක තියෙන කෙට්ල එක නැතුව මේ ගමේ කුස්සියට හරියට කෙට්ලයක් අරන් දෙන්න කියලා. ඇත්තටම හෙව්වා නේද තාත්තේ. යකඩ කේදලයක් හෙව්වා හොයාගන්න හරි අමාරුයි. මේ පැත්තේ අඩුයි. අඩුයි හොයාගන්න. ඉතින් හම්බෙච්ච ගම එකක් අරන් දෙන්න. ටික 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 අපි විසල් එකෙන් යනවා. प्रोटीन बहुलवती आहार धान्या महलू अमार तीन अरगे කාලා බලමු කොල්ලු ඇතරම ගණනුත් නැහැ ගණක් නැහැ මේ පුතේ ඔව් කොල්ලු යන අතරේ පොඩි කතාවක් කියන්න ආ කියන්න බං කතා අහන්න හරි ආසයි මගේ යාළුවෝ ඔක්කොම අපේ ගමේ හ්ම් ඉස්සෙල්ලාම නමෝ ඉතිං අච්චු කන්තෝරුවක් කෙනෙක් පටන් ගත්තා කියන්නේ හෝමගම නේද මේ කියන්නේ ඔව් මේ නම කියන්නේ නැහැ ආ මොකද අච්චු කන්තෝරුවට අදාළ අය තාම ඉන්නවා ඉස්සර පටන් ගත්තා අච්චු කන්තෝරුව අච්චු කන්තෝරුව කියලා අපි කියන්නේ ප්‍රින්ටින් ප්‍රෙස් එකක් හ්ම් එතකොට දැන් අච්චුකන්තෝරුවේ මේ පටන් අරගෙන මුදලාලි තනින් තමයි වැඩ කරන්නේ. හා. එයා තනින් තාම ගෝලේ ආරම්භකුත් නැහැ. ඒ තනියම අච්චුකන්තෝරුවේ වැඩ කරන්න පටන් අරගත්තට තාම මුකුත් මේ print කරගන්න කවුරුත් තාම ඇවිල්ලා නැහැ. හා. ඉතින් මිනිහා උදේ කන්තෝරුවේ ඇරලා නමෝ ඉතින් දැන් බලාගෙන ඉන්න මොන හරි එනකන් ඉතින් අච්චුකන්තෝරුව කියලා ගහලා තියෙනවා නමකුත් ගහලා තියෙනවා. ඔව්. ඕම හරි එක පහට දෙකට විතර කෙනෙක් දුවගෙන ආවා. හ්ම්. අල්ලවෙනියෙම දුවගෙන ඇල්ලකො මේ මුදලාලි අපි පප්පනේ දුණානේ. අර ශෝක ප්‍රකාශ ටිකක් ගහගෙන තියෙන පුළුවන් දෙ කියලා. බල වෙනින් ආපු වැඩේ තමයි මරන් දැන්නේ. හරි කරලා දෙන්නම් කිව්වා. චුගන්තරෝ තියෙන. ඒ වටනේ. පස්සේ කීයක් දෝණි කියලා ඇහුවා. කොළ 500ක් විතර තිබ්බනේ අද කිව්වා ලයික් කරනවා ලලවන්නේ. හරි හරි කරලා දෙන්න. කීයද ගන්න කිව්වම මුදලාලි කල්පනා කළා චුගන්තරෝ ඇරලා පළවෙනි ජොබ් එකනේ. හොඳ නෑ මේක සල්ලි ගන්න. කරලා දෙනවා නිකන් පින්තක. කියලා මිනිහා මොකද කළේ? ගැව්වා කොළ 500ක් අච්චු ගැව්වා. අර ෆොටෝ එක උත් ඉල්ලගෙන දාලා ඔක්කොම කරලා ලයික් කරනවා ලල්වන්න ගත්තා. ඒ පාර ඇහුවා පොල්ලා දැන් කීයද මුදලාලි මේක දෙන්නේ මට? මොකද දැන් තුරට මිනිහ උස්සනවා. දැන් දෙකයි වෙලා. හරි හරි මල්ලි යන්නකෝ. මම මේක අච්චු ගාලා මං ගානේ කනත්තර යනකම් මේක අල්ලලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. පස්සේ අනේ දැන් ඔන්න දැන් ඇත්තටම අච්චු ගන්න තියෙනවා. ගඩබඩ ගඩබඩ ගාලා නික ගැහුවා ගහලා එයාම ගිහලා පාප ටිකක් අරන් ලයික් කරනවා මේක ඇලෙව්වා. අල්ලලා දැන් ඔන්න මිනිහත් ගෙනියනවා. ඇත්තට මේ අපි පෞගේ ටිකේ කරගෙන ආවා මේ මුල්ම කාලේ ටෝක් විත් සුරන් කියලා එපිසෝඩ් එකක් මට මේක කන්ටිනියු කරන්න අපහසු වුණා සරින් සරින් මොකද තාත්තිගේ තිබ්බ වැඩ රාජකාරී මගේ තිබ්බ වැඩ රාජකාරී ඔක්කොම එකට එක ගැළපෙන්නේ නැතුව ගිය නිසා ඉතින් ඒක නැවතත් ටෝක් විත් සුරන් එපිසෝඩ් ඕන නම් යටින් කමෙන්ට් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා වෙනින් අනිවාර්යෙන් මම ඒක කරන්න කොහොම හරි කාලයක් වෙන් කරගන්න තව තියෙන රස කතා ඉදිරියට කියන්න රයිට් අමේ හලෝ කුටි මේක දැන් අනිත් පැත්ත හලවන් කරගන්න ඕන දැන් මෙන්න දැන් මම දැන් මේ තැම්පිච්ච ගන්නට මම දාගන්නවා ලුණුයි මගේ තක්කලි ගෙඩියයි මේ මේ වෙලාවේ මේ තක්කලි දාන්න නැත්නම් සියඹලා පොඩ්ඩක් දාගන්න පුළුවා තක්කලි දාන්න නැත්නම් අන්න පුළුවන් සියඹලා ටිකක් දාගන්න සුට්ටක් වෙන මට තනිකර මම්මිනියන් පොඩි කඩලා පරිප්පු ස්වභාවයක් තමයි පේන්නේ මේ කලයක මස් කරී එක රස මේ කලයක තමයි තියෙන්නේ සහ සුමද ලුණු ටික තමුන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න අපේ ගෙදර වැඩි එකක් ලුණු පයමක් නැහැ සුවඳ නම් එනවා අම්මේ. ඒ මාස්කාරයකට වඩා මේ පහේ වැදලා කියලා වැඩක් නැහැ මේක. සුවඳ දෙන්න පුළුවන් තාක්ෂණයක් තිබ්බනම් ඔයාලට මේ සුවඳ දෙන්නේ කියදරටම. සුවඳ දෙන්නේ දෙන්නේ. සුවඳ දෙන්නේ 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 නවා උදා ඉරුවෙලි අලුත් නිරක් දෝමේ
සිතට දැනෙනවා ඇතිනේ ඊට වඩා කියන්නන්නේ right දැන් මොකද තත්ිය අපි පුතේ කිරි ටික එකතු කරගන්නවා මම මේ කිරි ලෑස්ති කරගත්තේ දිය කිරි මිටි කිරි එකටමයි කැමති කෙනෙකුට දිය කිරෙන් සම්බලා වතුරෙන් සම්බනවා වෙනුවට මිටි කිරි දාගන්නත් පුළුවන් පුළුවන් දැන් මම දැන් මේක පුතේ බත් කන්න නම් හින්දෙන ගාන තමයි කිරි ප්‍රමාණය දාගන්න ඕනේ අපි තලප හරි පිට්ටු හරි කනවන ගම් වල නම් මේක හොද්ද තියලා තමයි හදාගන්නේ අපි කිරි ටිකනොත් තැම්බෙන්න අරිනවා මේක පුතේ මේ කිරි දාලා ඉවර වෙලා කැමති නම් අපිට ටෙම්පරාදු කරගන්න පුළුවන් තෙල් ලබ ටිකක් දාලා ඒ කියන්නේ තෙල් ටිකක් ලිපේ තියලා සුදු ලුණු කරපිංචා එතකොට රාම්පෙකොල කෑල්ල කෑලි මිරිස් ටිකක් අබෑට ටිකක් පුපුරවලා තෙල් රත් වෙනකොට අරක රත් වෙන දාලා මේක ටෙම්පරාදු කරගන්න පුළුවන් වෙනස් රසක් ගන්නත් පුළුවන් නේද? රසය වෙනස් වෙනවා. ඔව්. ටිකක් ටිකක් ගන්න ඕනේ නේද? right දැන් අපි තව ටිකක් කළා ලිපේ තියනවා නේද මේ? ඔව් ටිකක් තියනවා. ඊට අවශ්‍ය ගන්නත හොද්ද බැහැ ගන්න එක ලිපේ තියනවා. දැන් ඉතින් සුරුවද? ආයෙත් හද. සුරුවද යනවා තීරු. හරි කොහොමද ඉරසෙන්? ඒ කලයක මාර ලස්සනයි. එතන හරි ප්‍රියයි දැක්කම කන්දාසෙ එතන සමහර විට පහේ බදින් නැතුව මේක අමු පහේ දාලා මේ රස ගන්න නැතුව වෙනම රසකට කිරි රසෙන්ම උයා ගන්නවා මේ රස වෙනම රසක් බලන්නකෝ හදලා අම්මිගේ රස දන්න ඔයාලට ඔන්න පුළුවන් උයලා බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කොහොමද රස කියලා අදිසි හරි හැදුවොත් संगीत सतर सिंह के इंस्टाग्राम की मम्मी इन अलगे पोस्ट स्टोरी वाले मैं टैग कर मम्मी एक रीपोस्ट कर හොඳ බර වෙනවා කියලා කියන්නේ ජය කියන එක ජය ඔව් ඒ කියන්නේ මොකද රස කිය මේ අම්මෝ රුපරමුද අන්දේ වේ ට්‍රාට තියෙනවා මේ එන්න කොපඩක් තාම බැලුවද බැලුව බැලුව මින් රසයි නේ රසයි මල්ලෙට ගන්න බෑ එහෙනම් ඉන්න කො ආය හදර දෙන්න බල්ලන්ට එන්න නැහැ ඔයාලා හදාගන්න क्यों क्वालिटी කියන්නේ සුපිරි ඒ කියන්නේ මේ මට ඒ කියන්නේ මම දැක්කාම ඉතින් කඩලා පරිප්පු ලුක් එකක් තියෙන කියලා නමුත් කඩලා පරිප්පු නෙමෙයි නිකම් වෙනම මස් මස් හැදුවා වගේ රසක් තියෙන්නේ රසට උයා ගන්න ඕනේ කොයි දේ ඔයාට ඕකේ රහබල්මකට එකපාරට අම්මට සිරි කියලා කියුණානේ ඔයා හිතුවේ ඒක වැරදි වචනයක් කියලා නේ නෑ ඕක අපේ මුග પરම්පරාවෙන් එන හොඳ වචනයක් අම්මට සිරි කියලා කියන්නේ අම්මට සෞභාග්‍යයෙන් ඉතිරෙනවා කියන එකයි සිරි කියලා කියන්නේ ඒක අපට සිරි කියන්නේ අපට ජය වෙනවා කියන එක ඒ කියන්නේ තාත්තනේ තමුන්නාංශ කියන්නේ ඔව් දැන් ඒකට තමුසේ කියලා කියන්නේ තමුසේ කියන්නේ ඒක තමයි හැබැයි භාවිතාවේදී පොඩි පොඩි අවකම් සිද්ධ වෙලා තියෙනවා ඒක භාවිතා කරපු අවස්ථාවලුනේ නමුත් අපට සිරි අම්මට සිරි කියලා කියන්නේ අම්මට ජයයි අපට ජයයි අම්මට ජයයි අපට ජයයි නම් පවුලටම ජයයි ජයයි රයිට් ඉතින් පෙන්ුවේ හොඳ කෑමක් ගුණ කෑමක් අපේ පැරණි අනුභව කරපු කෑමක් කොල්ලු අම්මි හැදුවේ මේ කොල්ලු හොද්ද නේද අම්මි කොල්ලු ව්‍යංජනේ ඉතින් try කරන්න ගන්න පුළුවන් පිට්ටු තලප වගේ දේවල් කන්න right එහෙනම් try කරලා බලන්න දැන් කොල්ලුත් එක්ක අපි බත් ටික කන්න ලෑස්ති වෙනවා ඔයාලත් මේක හදපු ගමන් මන් දන්නවා රසට මේක අනුභව කරයි ඉතින් try කරලා බලන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න සංගීත් vlogs like කරන්න share කරන්න තව කෙනෙක්ට බලන්න ආදරේ ඔයාලා හැමදෙනාටම පරිස්සමින් ඉන්න ජය වේවා